විසිරගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි හමුුනිද මේ පද පෙළි මතක පද අද මගේ ගමන් සගයා ගිරිරාජ් කෞශල්‍ය අයිබෝනයි අයිබෝන් පස්සේ කාලෙක සිනමාවේ ටෙලි නාට්‍යයේ දැන්වීම් වලයි දකින්න ලැබුණාට අපි දන්න විදිහට දැන් මට ගිරා කියලා කී ආමන්ත්‍රණය කරන්න බෑ මං ගිරා අයියා කියන්නේ ගිරා අයියාගේ රංගන ජීවිතේ පටන් ගන්නේ වේදිකාවේ කොහොමද ශේෂ්ත්‍රයට ආවේ වේදිකාවට ඒමේ වරම ලැබෙන්නේ කොයි විදිහටද පොඩ්ඩක් එතනින් පටන් ගත්තා නම් ලියා ගන්න පුළුවන් මට හිතෙන මේ ගැටේ. ඔව් මේ වේදිකාවට කිව්වට ඉස්සෙල්ලාම පය තිබුවේ පිට්ටනියකට. මොකද මේ වේදිකා නාට්‍ය තිබ්බේදා පිට්ටනියකට. කොළොන්නාවේ මගේ ගම කොළොන්නාවේ උමගලිය කියන ක්‍රීඩාංගණයේ තමයි මගේ පළවෙනි වේදිකාව උනේ. කියන්නේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයකට මම සම්බන්ධ වුණේ ප්‍රසන්නජිත් අබේසූරියගේ දුක්ගන්නා රාගල කියන වේදිකා නාට්‍යය. වසන්ත වන්දර දුක්ගන්නා රාගල නෑ. ඒ දුක්ගන්නා රාලත් ඊට පස්සේ ප්‍රසන්නජිත්ගේ දෝර්දණ්ඩා නාට්‍යයට සම්බන්ධ වුණා දුකා අපි මට ගිරා කියනවා වගේ එයාට දුකාට කියන්නේ ඉතින් කොහොම හරි මේ දුක්ගන්නාරාල වේදිකා නාට්‍යයේ දුකා හිටියේ නෑ මේ හිටපු මගේ අයියා හිටියා ලලිත් ජනකාන්ත ඉතින් අයියා මට කලින් බොහොම 1970 ගණන් වල වගේ ඉඳලා වේදිකා නාට්‍ය වල සම්බන්ධ වෙච්ච කෙනෙක් ප්‍රසන්නජිත් අයියා එක බොහොම හිතවත් ඉතින් ප්‍රසන්නජිත්ගේ නාට්‍ය බොහෝ වෙලාවට මේකේ පුහුණු වීම වල ඉඳලම අයියත් එක්ක මම ගිහිල්ලා මම මේ නාට්‍ය දැකලා තිබ්බා ඊළඟට මේ නාට්‍ය වේදිකාගත වෙච්ච බොහෝ අවස්ථාවල මම මේක නරඹලා තිබ්බා. ඉතින් මට මේ බොහොම මතකයි මේ වේදිකා නාට්‍ය. හදිස්සි අවස්ථාවකදී මම කිව්වේ මේ කලාලය කියලා අපේ සංවිධානයක් තිබ්බ කොළොන්නාවේ පිහිටව ගත්ත ප්‍රසන්නජිත් තමයි ඒකට මූලික වෙලා හිටියේ. ඒ කලාලයේ අරමුදල තර කරන්න මේ උමගිලිය කියන ක්‍රීඩාංගණය තමයි මේ නාට්‍ය එදා වේදිකාගත වුනේ. ඉතින් එදා හදිස්සියේ නළුවෙක් පැමිණියේ නැහැ. එයාගේ අඩුවක් තිබිලා ඒ අඩුව පුරවන්න ඒ මොහොතේදී ෂණිකව කළ රංගනයක් තමයි මගේ ජීවිතේ මේ අනිත් පැත්තට පෙරලෙන්න පටන් ගත්තේ. ඉතින් එදා ඉඳලා මේ පිට්ටනියට තිබ්බ අඩිය ඒ නාට්‍යයත් එක්කම වේදිකාවට තිබ්බා. ඊට පස්සේ වේදිකාවන් ගණනාවක් එක්ක යන්න පුළුවන් වුණා. ඒ සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය කණ්ඩායමටින් පසු සම්බන්ධ වුණා. ඊළඟට පරාක්‍රම නිරේල මහත්මයා, එතනින් ගියාම ජයලත් මනෝරත්න මහත්තයා, මේ වගේ අතුල පීරිස්, ඉන්දික ෆර්ඩිනැන්ඩ් කියන්නේ පැරණි අලුත් බොහෝ නාට්‍ය කණ්ඩායම් එක්ක ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඔබ තමයි පටන් ගැම්ම. පටන් ගැම්ම කොහොමයි? හරි. හොඳ ආරම්භයක්. ආරම්භයටම තියෙන්නේ මතක පදයක් විදිහට නිවන් දුටු හිමි. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීතයක්. ඇත්තටම මේ මට ඒ ගීතය පුදුම හිතට දැනෙන ගීතයක්. දැන් බොහෝ ගීතවලින් මේ වගේ වැඩසටහනකට යනකොට ගීත තෝරන්න කිව්වහම ටිකක් ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඇත්තටම ඒ මොහොතේදී දැන් මේ දවස් ගාණක් මට කතා කරලා මේ කතා කරන වෙනත් වැඩත් එක්ක මේ හිතලනේ මේ ගීත තෝරන්නේ. නමුත් අපි ආදරය කරන ආස කරන ගීත මහා විශාලයි. මහා ගොන්නකින් බැඳෙන ගීත. ඔව්. මෙන්න මේ වගේ ගීතයක් මට මේ පුදුම විදියට හදවතට දැනෙන ගීතයක්.